සුබ දවසක් හැමෝටම මම අද මගේ වීඩියෝස් වල පොඩි වෙනසක් කරන්න හිතුවා වෙනදට මම මාස්කාවක් අරගෙන ඒක සම්බන්ධව දිග විස්තරයක් ඔයාලට අරන් එනවා මම එහෙම නැතුව අද හිතුවා පොඩි පොඩි දේවල් ගොඩක් ඔයාලට අරගෙන එන්න ඉතින් මම අද හිතුවේ කම්මැලි වෙලාවට ගෙදර ඉඳන් මොනවාද කරන්න පුළුවන් දේවල් කියලා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු මේ වීඩියෝ එකට මම කරුණු 100ක් අතිවත් කරලා තියෙනවා. ඉතින් අද පළවෙනි කොටස විදියට කොටස් 50ක්. හෙට දවසේ ඊළඟ කොටස් 50 අරන් එන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඔයාලගේ Facebook එකේ Instagram එකේ වැඩ කරන අපි කට්ටිය ඉන්නවනම් එයාලව බලලා අයින් කරන්න. ඒ වගේම අනවශ්‍ය pages තියෙනවා නම් ඒවත් unfollow කරලා දාන්න. ඔයාගේ ළඟ තියෙන කල්ලි කුත්තු වෙච්ච බඩු ඔක්කොම අයින් කරලා දාන්න. ෆ්‍රිජ් එකේ මේකප් සෙට් වල තියෙන අනවශ්‍ය දේවල් අස් කරලා ලස්සනට පිරිසිදුව තියාගන්න. ඔයාගේ ෆෝන් එකේ තියෙන පාවිච්චි කරන්න නැති අනවශ්‍ය ෆෝන් නම්බර්ස් ඔක්කොම අයින් කරලා දාන්න. ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් බිල්ස් බලලා ඒවල තියෙන අනවශ්‍ය වියදම් පොතක ලියාගෙන ඊළඟ මාසෙ ඉඳන් ඒ දේවල් අඩු කරගන්න බලන්න. ඔයාගේ ෆෝන් එකේ ෆොටෝ ඇල්බම් එකේ තියෙන අනවශ්‍ය ෆොටෝස් ටික අයින් කරලා දාන්න. අවශ්‍ය ෆොටෝස් ටික ෆෝල්ඩර්ස් වලට දාලා සේව් කරගන්න. ඔයාට කාලෙකින් කතා කරන්න බැරි වෙච්ච යාළුවෙක්ට නෑයෙක්ට කෝල් එකක් දෙන්න. YouTube එකෙන් ඔයාගේ මනස වර්ධනය කරන ධනාත්මක චින්තනය සහිත වීඩියෝ එකක් හරි හාමුදුරුව කෙනෙක්ගේ බණක් හරි අහන්න. ඔයා කියවන්න මාස පොත්වල ලිස්ට් එකක් පබ්ලිෂර්ස් ලගේ පේජ් වලට ගිහින් හරි ඉන්ටර්නෙට් එකෙන් බලලා හරි හදාගන්න. ඔයා හදිසියට වියදම් කරන්න කොච්චර මුදලක් ඉතුරු කරලා තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඉතුරු කරන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් හදාගන්න. කම්මැලි වෙලාවට කල්පනා කරලා බලන්න ඔයාගේ මාසික වියදම කොහොමද අඩු කරගන්නේ කියලා. ඊට පස්සේ ඒක කොලේක ලියලා ඒ විදිහට ඊළඟ මාසෙ ඉඳන් වැඩ කරන්න. ඔයාගේ ජීවිතේ ඔයාව සතුටු කරන දේවල් ඔක්කොම කොලයක් කරලා ලියන්න. ඊට පස්සේ ඒක හැපි ලිස්ට් කියලා ලියලා පිටියේ ගහගන්න. දවසකට එකපාරක් එක දෙයක් කරන්න. කම්මැලි වෙලාවට සතියටම හරියන්න මීල් ප්ලෑන් එකක් හදාගන්න. හොඳට කල්පනා කරලා ඔයාගේ ජීවිතේ වටින කට්ටියගේ ලිස්ට් එකක් හදාගන්න. එයාලට කෝල් කරන්න, හම්බෙන්න යන්න, සම්බන්ධතාවේ වැඩි දියුණු කරගන්න. තව අවුරුද්දකින් අවුරුදු දෙකකින් අවුරුදු පහකින් ඔයා මොන වගේ දේවල්ද කරන්නේ, මොන වගේ තාක්ෂිකද ඉන්නේ කියලා ලස්සනට ප්ලෑන් එකක් හදාගන්න. ඔයාගේ ජීවිතේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් ගැන ලිස්ට් එකක් හදන්න. එහෙම නැත්නම් ඔයාලට ග්‍රැටිටියුඩ් බුක් කියලා ලස්සන පොතක් හදලා පින්තූර අලවලා ඒ දේවල් ලියන්නත් පුළුවන්. අපි ගොඩක් වෙලාවට අපේ ෆෝන්, ලැප්ටොප් වගේ ඒවා බෑකප් කරන එක අමතක කරලා දානවා. ඊට පස්සේ ඒක කැඩිලා ගියාම data ඔක්කොම lost වුණාට පස්සේ අපිට කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා කල්පනා කර කර ඉන්න නැතුව මේ වෙලාවේ වගේ ෆෝන් එක, ලැප්ටොප් එක බෑකප් කරන්න පොඩි කාලයක් යොදවන්න. ඔයා Pygmy, Uber, Daraz, Ali වගේ දේවල් වලින් බඩු ගෙන්නව ගන්නව නම් ඒ ආපු බඩු වලට thanks කරලා ඒකු කට්ටියට පොඩි review එකක් දාන්න. අපේ හැම ගෙදරකම තියෙන ලාච්චුවක් ගෙදර තියෙන කුණු කුඩවල් ඔක්කොම එකතු කරන. ඉතින් පොඩි වෙලාවක් අරගෙන ඒ ලාච්චුවේ තියෙන බඩු අස් කරලා අනවශ්‍ය දේවල් විසික් කරලා අවශ්‍ය දේවල් අවශ්‍ය ලාච්චුව වලට දාලා පිරිසිදු කරගන්න. ඉන්ටර්නෙට් එකෙන් බලලා ඔයා බලන්න ආසම ෆිල්ම්ස් වල ලිස්ට් එකක් හදාගන්න. කුස්සියට ගිහිල්ලා ගෙදරට ඕන බඩු වල ලිස්ට් එකක් හදාගන්න. එක එක බඩුව ගේන්න හැමදාම යන්නේ නැතුව ඔක්කොම බඩු ටික එක ලිස්ට් එකකට දාගෙන එක දවසක ගිහිල්ලා බඩු ටික ඔක්කොම අරන් එන්න. ඔයාගේ ඇඳුම් අල්මාරියේ ඇඳුම් කිසිම පිළිවෙලක් නැතුව එහෙම හි දාලා නම් තියෙන්නේ ටික වෙලාවක් අරගෙන ඒක අස් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් අරගෙන රැපින් පේපර්ස් අලවලා ඇඳුම් දාන්න ලස්සන බොක්සස් හදාගන්න. ඔයාගෙන් කවුරු හරි උදව්වක් ඉල්ලලා දිනනවා නම් කම්මැලි වෙලාවක ඒ වෙලාව අරගෙන ඒ උදව්ව එයාට කරලා දෙන්න. ඔයාගේ to-do list එක අරගෙන ඒකේ කරන්න තියෙන පොඩි පොඩි වැඩ ටික ඉක්මනට කරලා ඉවර කරන්න. ඔයාට හෙට දවසේ කරන්න ලොකු වැඩක් තියෙනවා නම්, ඒ කියන්නේ meeting එකක්, interview එකක් වගේ තියෙනවා නම්, ඒ දේට අවශ්‍ය බඩු ඔක්කොම සූදානම් කරලා තැස්ති කරගන්න. ඔයා කාලයක් තිස්සේ ගෙදර කොහේ හරි තැනක් අන්තිම ලස්සනට අස් කරලා වෙනස් කරන්න හිතාගෙන ඉඳලා මගහැරුණා නම් මේ වෙලාව අරගෙන ඒ තැන ලස්සනට අස් කරලා ඔයා ආස විදියට හදාගන්න. ෆෝන් එකේ, ලැප්ටොප් එකේ, කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක පිරිසිදු කරන්න අපිට අමතක වෙනවනේ. ඉතින් මේ කම්මැලි වෙලාව අරගෙන ඔයා ඒක පිරිසිදු කරන්න. ඔයා ඔයාගේ පරණ ෆෝන් බිල්ස්, ක්‍රෙඩිට් කාඩ් බිල්ස් එක එක ලියුම් වර්ග පරිසම් කරලා අරන් තියෙනවා නම් ඒ දේවල් එළියට අරගෙන අනවශ්‍ය දේවල් අයින් කරලා
අවශ්‍ය දේවල් ෆයිල් එකකට දාලා අරන් තියාගන්න. අපි ෆෝන් එකේ, ලැප්ටොප් එකේ, කම්පියුටර් එකේ ඉස්සරහට දාලා තියෙන වෝල්පේපර් එක චේන්ජ් කරන්න. දැන් ඉන්ටර්නෙට් එකේ ඕනතරම් ඔන්ලයින් කෝසස් තියෙනවා. ඒ එකක් කරන්න පටන් ගන්න. ඉන්ටර්නෙට් එකෙන් ධනාත්මක වාක්‍ය ටිකක් හොයාගෙන ඒව ලස්සනට හාෆ් ෂීට් කොළවල ලියලා පේන තැන්වල අලව ගන්න. ඔයාගේ ජීවිතේ ඔයා කරන්න ආස දේවල්, යන්න ආස තැන්, ඒ වගේම කන්න ආස දේවල් වගේ දේවල් ලිස්ට් එකක් හදන්න. ෆෝන් එකේ තියෙන අනවශ්‍ය ඇප්ස්, ඒ කියන්නේ ඔයා කාලය තිස්සේ පාවිච්චි කරපු නැති ඇප්ස් තියෙනවා නම් ඒ ඔක්කොම අන්ඉන්ස්ටෝල් කරලා දාන්න. ඔයා කාලය තිස්සේ ගන්න ආස දෙයක් තිබුණා නම් ඔයාට ෂොප් එකට ගිහිල්ලා ඒක ගන්න යන්න කම්මැලි නම් ඕඩර් කරලා දෙදෙට්ටම ගෙන්න ගන්න. ෂොපින් අපි ඔන්ලයින් කරන්න ගොඩක් ආසයිනේ. අරම විනෝදයිනේ ඒක. ඉන්ටර්නෙට් එකේ මුදල් ඉතුරු කර ගැනීම ගැන තියෙන වීඩියෝස්, පෝස්ට් වගේ දේවල් කියවන්න. ජර්නල් එකක්, එහෙම නැත්නම් ප්ලැනර් එකක් අරගෙන ඔයාගේ හිතට දැනෙන, හැඟෙන හැම දෙයක් මේකේ ලියන්න. ලියන එකෙන් අපේ මනස නිදහස් වෙනවා. ඒ වගේම හිතට ලොකු සතුටක් දැනෙනවා. YouTube එකේ තියෙනවා එක එක ඩොකියුමන්ටරි වීඩියෝස්. ඒ කියන්නේ අපිට යන්න බැරි තැන් ගැන, එක එක අමුතු අමුතු සත්තු ගැන, ග්‍රහලෝක ගැන ලස්සන වීඩියෝස් තියෙනවා. ඒ දේවල් බලලා දැනුමට යමක් එකතු කරගන්න. පොඩි වෙලාවක් අරගෙන ෆ්‍රිජ් එකේ තියෙන අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරලා ලස්සනට ෆ්‍රිජ් එක පිරිසිදු කරගන්න. ඔයා මේකප් පාවිච්චි කරන කෙනෙක් නම් මේකප් බ්‍රෂස් අනිවාර්යයෙන්ම පිරිසිදු කරගන්න ඕනි. ඒ නිසා මේ කම්මැලි වෙලාව අරගෙන විනාඩි 10ක් විතර හොඳට ඒ බ්‍රෂ් ටික පිරිසිදු කරගන්න. ඔයාගේ බාත්รูම් එක හොඳට නැදලා පිරිසිදු කරලා අනවශ්‍ය ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට් වගේ තියෙන දේවල් ඔක්කොම අයින් කරලා එයා ෆ්‍රෙෂ්නර් එකක් දාලා ලස්සන කරගන්න. ඊළඟ සතිය වලට කරන්න තියෙන දේවල් ඉදින් මවා ගන්න. අවශ්‍යම නම් ලිස්ට් එකක් හදලා ඔයාට පේන තැනකින් තියාගන්න. ඔයාගේ මනස වර්ධනය කරන පොතක් කියවන්න. ඒ වගේ මානසික වර්ධනය වැඩි කරන පොත් ගැන මම වීඩියෝ එකක් කරා. ඒකේ ලින්ක් එකත් පල්ලෙහින් මම ඔයාලට මෙන්ෂන් කරන්නම්. අනාගතේ ඔයා ලබා ගන්න කැමති ජයග්‍රහණ ගැන ලිස්ට් එකක් ලියන්න. සතියෙම ඔයා අඳින ඇඳුම් ප්ලෑන් කරලා ඒව ලස්සනට ඔයාගේ අල්මාරියේ පිළිවෙලකට තියාගන්න. ඔයාගේ මේල් එකේ තියෙන අනවශ්‍ය මේල්ස් ඔක්කොම අයින් කරලා ඩිලීට් කරලා අවශ්‍ය ඒවා ෆෝල්ඩර්ස් වලට දාලා සේව් කරගන්න. ඔයා ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන දේවල් ලිස්ට් එකක් හදාගන්න. ඔයාගේ කාමරේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා අලුත් විදියට හදාගන්න. ඔයාගේ සෞඛ්‍යයට හොඳ විදියට, ඒ වගේම ඔයාගේ කාල වේලාව තියෙන විදියට මෝනි රූටින් එකක්, ඉවිනි රූටින් එකක් හදාගන්න. අලුත් අලුත් කෑම ගැන තියෙන වීඩියෝස්, රෙසිපීස් ඉන්ටර්නෙට් එකෙන් බලලා ඒ දේවල් පොතක ලියලා හදන්න උත්සාහ කරන්න. අනාගතයේදී ඔයා කරන්න ආස දේවල්, යන්න කැමති තැන්වල පින්තූර කපලා අරගෙන ලස්සනට විෂන් බෝඩ් එකක් හදාගන්න. මේ කම්මැලි වෙලාවේ ඔයා ඔයා වෙනුවෙන් පොඩි දෙයක් කරන්න. පෙන්ෂල් එකක්, පෙඩිකියු එකක්, මිනිකියු එකක්, එහෙම නැත්නම් මුන්ගේ ෆේස් මාස්ක් එකක් හරි ගෙදරදිම දාගන්න. අද දවසේ කරුණු 50 මෙතනින් අවසන්. එහෙනම් අපි හෙට ඉතුරු කරුණු 50 ගැන කතා කරමු. එතකන් හැමෝටම සුබ දවසක්.